අයුබුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ අත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින අවසන් වන විට පළමු විකට් එකට ලකුණු 22ක් රැස් කර ගනිමින් දිනය අවසන් කර ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ තරගයේ ආසියවාසය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක ධනංජය. ඉතින් ධනංජය තීරණය කළා මුලින් පන්දුවට පහර දෙන්න. දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනාම දෙවි ඇස් කරගන්න ලැබුණේ ලකුණු 236යි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය පන්දු 84කදී අතිරේක පාරවල් 8ක් එක ලකුණු 74ක් රැස් කළා. ඉතින් ධනංජයට අනගි සහයක් ලබා දුන් තම ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන මිලාන් රත්නායක පන්දු 135කදී 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 6ක් එක ලකුණු 72ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 34කදී 4 පාරවල් 4ක් එක ලකුණු 24යි. දිනේෂ් චන්දිමාල් පන්දු 40කදී 4 පාරවල් 2ක් එක ලකුණු 17යි. ලංකා කණ්ඩායමේ පළමු විකට් එක ලකුණු 6දී දිමුත් කරුණාරත්න දැවිය ගියා. දෙවෙනි විකට් එකත් ලකුණු 6දී නිශාන් දැවිය යනවා. තුන්වෙනි විකට් එකත් ලකුණු 6දී මැතිව්ස් දැවිය ගියා. හතරවෙනි විකට් එක ලකුණු 40දී කුසල් දැවිය යනවා. පස්වෙනි විකට් එක ලකුණු 72දී චන්දිමාල් දැවිය ගියා. හයවෙනි විකට් එක ලකුණු 92දී කමිතු දැවිය යනවා. හත්වෙනි විකට් එක ලකුණු 113දී ප්‍රභාත් ජයසූරිය දැවිය ගියා. අටවෙනි විකට් එක ලකුණු 176දී නායක ධනංජය දැවිය යනවා. නවවෙනි විකට් එක ලකුණු 226දී මිලාන් දැවිය ගියා. අවසන් කඩුල ලකුණු 236දී විශ්ව දැවිය යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනේදී අන්දම ලකුණු සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ 8වැනි විකට් එකට ඒ මිලාන් රත්නායක සහ නායක ධනංජය අතර. ධනංජය සහ මිලාන් පන්දු 98කදී ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. ධනංජය පන්දු 37කදී ලකුණු 32ක් සහ මිලාන් පන්දු 61කදී ලකුණු 30ක් එක්කලා. නවවැනි විකට් එකට මිලාන් රත්නායක සහ විශ්ව ශිෂ්‍ය සම්බන්ධතාවක් ගොඩනැගුවා. ඒ පන්දු 122කදී ලකුණු 50ක්. ඉතින් ඒ වෙනුවෙන් මිලාන් රත්නායක පන්දු 74කදී ලකුණු 42ක් සහ විශ්ව පන්දු 38කදී ලකුණු 7ක් එක්කලා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දකුණත් පිටදංග පන්දු යවන බසීර් පන්දුවාර 23කදී ලකුණු 55කට කඩලු 3ක් දවා ගත්තා. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ක්‍රිස් වෝක්ස් පන්දුවාර 11කදී ලකුණු 32කට කඩලු 3ක් දවා ගත්තා. මම තරඟයට කරපු වීඩියෝ එකේ සඳහන් කරා ශ්‍රී ලංකා පිටිකරුවන්ට මේ තරඟාවලිය තරම් ලේසි තරංගාවලියක් නෙමෙයි කියලා. මොකද එංගලන්ත තනතිරුවල ඉපිලීම වැඩි, ඒ වගේම එංගලන්ත වේග පොන්දේවනන්ගේ පන්දුවේ වේගයත් වැඩි. ඉතින් ඒ නිසා තමයි ලකුණු 6කට කඩලු 3ක් බිඳවටලා තියෙන වෙලාවේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ආවා. ඉතින් කුසල් මෙන්ඩිස් මාක් වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවිය ගියා. ඉතින් ඒ පන්දුවේ කුසල් මෙන්ඩිස් බලාපොරොත්තු නොවු තරම් පන්දු ඉපිලීමක් තිබ්බා. ඒකට කුසල් මෙන්ඩිස්ට මිතන්නේ බේරෙන්න බෑ. ඒ තරම් හොඳ පන්දුවක් කුසල් මෙන්ඩිස්ට වැදුනේ. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ අත්ආවරණය වැදිලා ස්ලිප් වී පන්දු රකින ක්‍රීඩකයා අතර උඩ පන්දුවක් පහසු උඩ පන්දුවක් ගියා. ඒ නිසා තමයි කුසල් මෙන්ඩිස් දැවී ගියේ. ඉතින් ඒක ඒ පන්දු යවන්නාගේ තියෙන දක්ෂතාවය සහ ඒ විකට් එකේ තිබුණු සහයත් එක්ක තමයි කුසල් මෙන්ඩිස් දැවී ගියේ. ඒ වගේම චන්දිමාල් නම් අවාසනාවන්ත විදියට තමයි දැවී ගියේ. දකුණත් පිටදංග පන්දු යවන ගේ පන්දුවක් එකක් මැද කැටිලා පන්දුව ගොඩක් පල්ලෙහැන් ආවේ. පන්දුව චන්දිමාල්ගේ කකුලේ වදින්නේ සපත්තුරු චුට්ටක් උඩින්. ඉතින් ඒකට ඇත්තරම ඒ වගේ පන්දුවල පහර දෙන්න අමාරු. ඉතින් චන්දිමාල් අවාසනාවන්ත විදියට දැවී ගියා. ඒ අරින ඊයේ දිමුත් කරුණාරත්න තමයි අනවශ්‍ය පහරක් එල්ල කළේ මට එතන විදියට. මොකද දිමුත් පන්දුවට පහර දෙන්න ආවා විතරයි. ඉතින් අපි දන්නවා එංගලන්ත තනතිරුවල ඉපිලීම වැඩි. ඉතින් වේගයෙන් එනවා. ඉතින් මැද කෙටුණු පන්දුවට ක්‍රිකට්කට ආපු වෙලාවෙම ඒ වගේ පහරක් එල්ල කරන්න නැතු ඉන්න තිබුණා කියලා තමයි මා විශ්වාස කරන්නේ. තා ටිකක් විකට් එකේ ඉඳලා පන්දුවේ ඉපිලීම වේගය ඒ වගේ දේවල් ගැන අවබෝධයක් ලබාගෙන ලකුණු රැස් කරගන්න දිමුත් ගියා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද දිමුත් ඒ පහර ඒ වෙලාවේ එල්ල නොකළ යුතු පහරක් කියලා තමයි මා විශ්වාස කරන්නේ. ඉතින් අද තරගයේ දෙවැනි දිනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණොත් මුල් පැයේදී කඩු දෙකක් තුනක් දවා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් ලබා ගන්න පුළුවන් එංගලන්ත පිතිකරුවන් පන්දු යවන්නන් ආක්‍රමණය කරන එක පාලනය කරගන්න. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා පන්දු යවන්නන් මොන වගේ සැලැස්මකට මොන වගේ ආක්‍රමණයක් පීඩනයක් එංගලන්ත පිතිකරුවන්ට එල්ල කළයිද කියලා. ඉතින් අපි
දෙවැනි දිනේ අවසානයේත් මේ වගේ වීඩියෝකින් තරඟයේ විස්තර ගැන කතා කරමු. ඔයා තාමත් මිල්ටිකට් YouTube නාලිකාව subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න bell icon එක click කරලා notification on කරන්න අමතක කරන්න එපා.